ඕකේ ගයිස් ඔයාලා හැමෝටම සුභ වෙසක් මංගල්‍යයක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේ පාර ලංකාවට තියෙන ප්‍රශ්න හින්දා දැන් අවුරුදු 3කින් වෙසක් සමරලා නැහැ. වෙසක් නත්තල් එතකොට අනිත් උත්සව එකක්වත් සමරලා නැහැ. හැබැයි මේ පාර පළවෙනි පාරට දැන් වෙසක් සමරන්න යන්නේ. හැබැයි ඒත් ප්‍රශ්න තියෙන හැබැයි අපි සමරනවා. ඉතින් කොමරි අපිත් වෙසක් කූඩු ටිකක් බල්බ ටිකක් සෙට් කරගත්තා ගෙදර ඉස්සරහට දාන්න. ඉතින් අපි ඒ ටික සෙට් කරගෙනම ඉන්නේ. ඉතින් බලමු මේ වැට්ටික් කොහොමද දෙන්නේ කියලා. දැන් රෑ වෙලා තියෙන්නේ, තව පොඩි වෙලාවක් තියෙන්නේ. ඉතින් එහෙනම් ඉක්මනට ඒ ටික සෙට් කරගමු. අපි දැන් වයර ටික ඇදලා බල්බ් ටික සෙට් කරලා තියෙන්නේ. අපි දැන් කරන්ට් එක දාලා චෙක් කරන්න යන්නේ ලයිට් ටික වැඩද කියලා. එහෙනම් ඒක චෙක් කරලා බලමු. එහෙනම් ඔයාලා හැමෝම බොහොම සාදරයෙන් පිළිගන්නවා පුංචි අපේ වෙසක් කලාවෙට. ඕකේ, වෙසක් කූඩු ටික එල්ලලා ඉවරයි. දැන් අපි ඒවට ලයිට් ටිකක් දැම්මා. මේකේ ඉතුරු ටික බලන්න කලින් අපි දැන් පන්සලට යන්න හදන වෙසක් එකට. අම්මලා ගියා පන්සල පැත්තට, දැන් මල්ලීමා යන්න හදන්නේ. අපි පන්සල පැත්තට ගිහින් බලමු. පන්සලත් ගොඩක් ලස්සන්ට හදලා ඇති වෙසක් කූඩු වලින් මේ පාර ලයිට් එහෙම දාලා. ඒ පැත්තටත් ගිහින් ඒ පැත්ත මොකද දෙන්නේ කියලා බලමු. යා Yeah.
මෙච්චර වෙලා වීඩියෝ එක බලන් හිටපු ඔයාලට ගොඩාක් thank you. මෙතනින් එන වෙසක් උත්සවයේ වීඩියෝ එක ඉවර වෙනවා. ඉතින් මේ පන්සල ගැන කතා කරොත් එහෙම අපේ ගමේ තියෙන පන්සල එප්පාවල ගල්කන්ද පුරාණ විහාරස්ථානය කිව්වම ඕන එක්කෙනට හොයා ගන්න පුළුවන්. ගොඩක් වටින තැනක්, ගොඩක් ලස්සන දේවල් දැන් හදලා තියෙනවා මේ පන්සල. ඒ හින්දා මම ඔයාලටත් ආරාධනා කරනවා ඇවිල්ලා වන්දනාමාන කරගන්න කියලා. එහෙනම් බොහොම ස්තුතියි ආපහු බැලුවට. ඔයාලට පුළුවන් මගේ channel එක subscribe කරන්න, ඒ වගේම videos වලට like එකක් දාලා share කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් අනිවාර්යෙන් touch එකේ ඉන්න ඉස්සරහා videos බලන්න කියලා ආරාධනා කරනවා. එහෙනම් ගිහින් එන්න. ජය වේවා.